සුබ දවසක් හැමෝටම. ඔයාලා අදත් එකතු වෙලා සිටින්නේ ටෙක් සයිට් වෙතින් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේ 7 වෙනි කොටසත් සමග. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද 16 පාදයේ සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවකට පරිවර්තනය කරන්නේ කියන එක ගැන. හරි. ඔයාලා තාමත් නම්බර් සිස්ටම් පාඩම් මාලාව බැලුවේ නැත්නම් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ දාන්න අනිත් පාඩම් වල ලින්ක්ස් ටික ඒ වලින් ඔයගොල්ලන්ට අනිත් පාඩම් ටික බලාගෙන ඉන්න හැකියාව දෙනවා. මම හිතනවා මේ පාඩමට එන්න කලින් අනිත් පාඩම් 6ත් බලලා ආවොත් ඔයගොල්ලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා. හරි. අපි බලමු කොහොමද 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න කියන එක. මම ඒකට අද ඔයාලත් එක්ක කතා කරන උදාහරණ දෙකක් අපි බලමු. පළවෙනි උදාහරණේ කොහොමද කරන්න කියලා. මම මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගන්නවා. මම ගන්නවා 20 කියන 16 පාදයේ සංඛ්‍යාව කොහොමද බලමු අපි හරවන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් බවට. හරි. එතකොට ඔයාලා කරගන්න තියෙන්නේ මේ 20 කියන සංඛ්‍යාව මේ විදිහට අපි ලියා ගන්න ඕන. මෙතනදී අපි කරන්න ඕන ඔයාලට මම කලින් වීඩියෝස් වලදී කියලා දීලා ඇති කොහොමද සංඛ්‍යාවක ස්ථානියගයන් මාක් කරන්න කියලා. එතකොට ස්ථානියගයක් අපි මාක් කරන් දකුණු අත පැත්තේ කෙළවරේ සිට මෙතන බිංදු වෙන ස්ථානේ මෙතන පළවෙනි ස්ථානේ. මේක එතකොට 16 පාද සංඛ්‍යාවක් නිසා මේක අපි ස්ථානියගය බලයක් විදිහට ලියන මේක 16 බිංදුව මේක 16 1. ඊළඟට කරන්න තියෙන ඊළඟ පියවරේ ඉඳන් ඔයගොල්ලෝ මෙහෙම කරන්න තියෙන්නේ මේ එක් එක් සංඛ්‍යාංක ඒවායේ බලයන්ගෙන් ගුණ කරන්න ඕන. මම මෙන්න මේ විදිහට කරනවා. 2 ගුණ කිරීම 16 1 ධන බිංදුව ගුණ කිරීම 16 බිංදුව. ඊළඟට 16 1 කියන්නේ 16යි 16 වරක් 2 32යි ධන 16 බිංදුව කියන්නේ එකයි එක්වරක් බිඳුව බිඳුවයි. එතකොට අපට උත්තරය ලැබෙනවා 32. මේ ඇවිල්ලා 10 පාදෙන් ලැබෙන්නේ. එතකොට අපට ලියන්න පුළුවන් 20 16 සමානයි 32 10 පාදෙන්. හරි. මම තව උදාහරණයක් ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මෙන්න මේ වගේ සංඛ්‍යාවක් 16 පාදේ මේ වගේ සංඛ්‍යාවක් කොහොමද 10 පාදේට හරවන්නේ කියලා. 2 a f වගේ සංඛ්‍යාවක් අපි ගමු. එතකොට මේක 16 පාදෙන් තියෙන්නේ අපි මේක හරවන්න ඕන 10 පාදෙට. හරි. එතකොට අර කලින් කිව්වාගේ මේ සංඛ්‍යාංක ටික අපි වෙන වෙනම පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා. ඊළඟට මෙම සංඛ්‍යාවේ සංඛ්‍යාංක අපි දකුණු අත පැත්තක ලෙවරේ සිට මාක් කරගෙන යනවා බිංදුව 1 2. ඊළඟට අපි ස්ථානියගයන් බලයක් ලෙස ලියනවා 16 බිංදුව 16 1 16 2. ඊළඟට අපි ලියන්න තියෙන මේ එක් එක් සංඛ්‍යාංක මේ බලවල ගුණිතයෙන්. ඊළඟට 2 වැඩි කිරීම 16 2 ධන a ගුණ කිරීම 16 1 ධන f ගුණ කිරීම 16 බිංදුව. හරි. 16 වර්ගය. 16 වර්ගය අපිට ලියන්න පුළුවන් 256. 16 ගුණ කිරීම 16 256. 256 ව 2 512යි. ධන ඒ 16 පාදෙන් ඒ කියන්නේ ළමයි ඔයගොල්ලෝ මතක ඇති 16 පාද සංඛ්‍යා පද්ධතියේක සංඛ්‍යාංක 1 සිට 9 දක්වා තියෙන ඊළඟට 10 සිට 15 දක්වා අපි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වලින් ලියනවා මේ විදියට. හරි. එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ ළමයි 10. 10 ගුණ කිරීම 16 1. 16 1 16යි. 16 වරක් 10 160යි. ධන 16 බිංදු ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි. F කියන්නේ 15යි. එතකොට 1 ගුණ කිරීම 15 15යි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 512 ධන 160 ධන 15. අපි මේක එකතු කරගත්තනම් හරි 2යි 0.5යි. එතකොට මෙතන 7යි. මෙතන ගන්න පුළුවන් 1යි 7යි 8යි. මෙතන ගන්න පුළුවන් එතකොට 6ක් විදියට. එතකොට මේක එනවා අපට 10. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 2 AF 16 සමානයි 687යි.
දහයේ පාදෙන් හරි ඔයාලට තේරෙන වෙද්දි දැන් කොහොමද අපි 16 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පියවර ටික මෙන්න මේ පියවර ඔස්සේ තමයි අපට සංඛ්‍යාවක් 16 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හරහා මේ පිළිබඳව අවබෝධයක් ගන්න තියෙයි කියලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ Hexadecimal YouTube channel එක subscribe කරන්න ඒත් එක්කම ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අපි තවත් අලුත් වීඩියෝකින් මේ වගේ හමු වෙමු සුබ දවසක් හැමෝටම